හොද විනෝොදෙනවා කියන්නේ අපි හැමුවගේ ගොඩක් ආසකරන දෙයක්. ඉතින්නේ ආසාව නිසාම මමුහුදවරල කියන්නේ ලෝකෙ හැම තැනකම ඉතාමත් ආකර්ශණීය තැනක් බවට පත්වෙලා හැබැ ඉතින් අපි අදවරට කියන්නේ යන්නේ කොච්ච රාස උනත් මෝද තියන්න හිතනවත් නැජි තරම් බාහිතන කතාවක් ගැන. වය හරුතු දාසයයක්කෝ සෑම් කැණසේ කියන්නෙත් විනෝදයට බර තරුණ පිරමිළමෙක්. ඉතින් පහුගේ දවසක ඔහු කවස පාපන්දු සෙල්ලම් කිරීමකින් අනතරුව මෙල්බර් නගරේවෙරල තීරේක දියනෑමට ගිහින් තියනවා. හැබැයි සෑම්ට වතට බැහල වැඩිවෙලාවක් ඉන්නහම්බවුුණි නැහැ. ටික වෙලාවකින් පසේ තමන්ගේ කකුල් දිහා බලදි හු දැක්කේ ඇතර මිතාමත් භයානක දෙයක්. ඒදේ මොලිතරම් භයානකද කියනවනම් හරියට බියකරු හේනයක් වගේ. ඔහුගේ කකුල් දෙකේම දැන හිසින් පහලකොඩසේ ඒ වන විටත් නොවත්වා රුදරේ වහනය විමින් තිබුණා. තුරට බහින්න කලින් හඳර තිබ කකුල් දෙකඩ එක පහරටම මේ මොකදදුන්නේ කියලා ඔහු විත රක්නමේ කාටවත් හිතාගන්න බැරිව ගියා. සිද්ධ වෙච්චදේ හිතාගන්න බැරිව කොහමහරි සෑම් වහම රොහගත කලා තර වයිතවරුන් ඔව ඉක්බනීම ප්‍රතිකාර සඳහා යොමු කලා. ඉතින හිෙදී වෛදිවරුන් පැවසේ සෑම්ගි කකුල් දෙකම මාලුන් වැනිකොඩා මුහදිජීවින් විශේෂයකගේ ප්‍රහාරයකට ගුදුර වී ඇති බවයි. ෛදිවරුන් සහ සමුද්‍රරජයවී විද්‍යාඥන් පවසන ආකාරයට හල් මස්සන්ටත්හඩා පුංචි MGවින් සෑම්ගේ කගුල්වල මසාහාරයට ගැනීම නිසා මෙසේ රුදරය වහනී වී බනවා ඒ වගේ ම සෑම් ටිවේලාවක් චලනී නොවී චලෙහි ඉන්නතිබීම නිසා මෙම සතුන් ඔහුගේ කකුල ග්‍රහණයට නතුකරගන්නට ඇති බවද. ඔවන්ගේ සපා කෑම් ජලදී නොදනෙන බවත් ඔවන් වැඩිදුරුට සඳහන් කලා මේ මුහුදජේවින් විශ්ස සහිත නවලට ඔවුන්ගේ සපාකෑම නිසා ඇති විතිබෙන වේදනාව හේතුවෙන් සෑම්ට තාමත් හරරිට ඇවිදගන්න බෑ කියල තමයි වාර්තාාව වන්නේ. ඉති නාලත් කොහැර ගිහින් හිතුමතේයට වතුළට බහින්න කලින්, ඒතැන් ආරක්ෂිදත නැත්තකෙරටික් හොයල බලන්න අමතක කරන්නේපා.